සුබදවසක් කියලාද නොලෙජ් වර්ල්ඩ් YouTube channel එකත් එකතුලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. එතකොට අද අපි මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අලුත් YouTube YouTubers ලාට තියෙන ගැටලුවක් පිළිබඳ. ඒ තමයි කොහොමද අපි ක්‍රියේට් කරගන්න කන්ටෙන්ට් එකට අපේ වීඩියෝ එකට ඉන්ට්‍රෝ එකක් දාගන්නේ කියලා. කොහොමද අපි ඉන්ට්‍රෝ එකක් නිර්මාණය කරගන්නේ අපේ channel එකේ නේම් අපේ channel එකේ නම දාලා නේම් දාලා අපි කොහොමද ලස්සන ඩෙකරේට් කරමු ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා. එතකොට ඔයාලා මේ වීඩියෝ එකත් අද එකතු වෙලා ඉන්නේ මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ ඒ ඉන්ට්‍රෝ මේ ඉන්ට්‍රෝ එක කොහොමද නිර්මාණය කරන්නේ කියලා හරියට මේක නගන්න. එතකොට මම මගේ මම දන්න සයිට් එකට ගිහිල්ලා ඔයාලට ලස්සනට ඔයාලා කැමති විදිහේ විවිධ ආකාරයේ ටෙම්ප්ලේට්ස් භාවිත කරලා කොහොමද ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා සරලව තේන සිංහලෙන් කියලා දෙනවා. ඒකෙදි ඔයාලට ඉන්ට්‍රෝ එකක් හදාගන්න ආකාරය පිළිබඳ හොඳම දැනුමක් එනවා. ඔයාලට ඒකට ලේසියෙන් ඔයාලගේ කන්ටෙන්ට් එකේ ඔයාලේ වීඩියෝ එකකට ඉන්ට්‍රෝ එකක් දාගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉඩ ගනිමු ඔයාලා තාමත් මගේ channel එකට අලුත් නම් පහලින් තියෙන subscribe button එක ඔයාලා දැම්ම මගේ channel එකත් එක්ක වෙන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අනිවා මම දාන හැම වීඩියෝ එකකම notification එක ඔයාගේ device එකට ඉස්සනින් ගෙන්න ගන්න. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. කොහොමද intro එක නිර්මාණය කරගන්නේ කියලා බලන්න. හරි මම මේ ඕපන් කරගෙන තියෙන්නේ මගේ ලැප්ටොප් එකේ Google Chrome කියන බ්‍රවුසර් එක. ඔයාලත් ඒ විදිහට වගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඒ වගේම මෙතනදි කියන්න ඕන විශේෂම වැදගත්ම කාරණේ තමයි මේ ඉන්ට්‍රෝ එක සකස් කරන්න තවත් ගොඩක් සයිට් තියෙනවා, විවිධාකාරයේ සයිට් තියෙනවා. හැබැයි මම ඔයාලට මේ අද කියලා දෙන්න යන සයිට් එකෙන් ඔයාලගේ ඉන්ට්‍රෝ එකට කිසිම වෝටර් මාක් එකක් වගේ ඉන්නේ නැහැ. සමහර සයිට් තියෙනවා ඒවට ගිහිල්ලා ඉන්ට්‍රෝ එකක් දාගත්තාම ඒ අදාළ වෝටර් මාක් එක ඒ ඉන්ට්‍රෝ එකට ඇතුළත් වෙනවා. හැබැයි මම අද මේ කියලා දෙන සයිට් එකට ගිහිල්ලා ලස්සන නිර්මාණශීලී ඉන්ට්‍රෝ එකක් දාගත්තට පස්සේ ඔයාලට ඒ ඩිසයින් එකේ ඒ ඉන්ට්‍රෝ එකේ කිසිම වෝටර් මාක් එකක් වදින්නේ නැහැ. සීරසියක් ඔයාගේ ඔයාට අවශ්‍ය විදිහට ටෙක්ස්ට් එකක් දාලා හදාගන්න පුළුවන් වෝටර් මාක් කිසියක් නැතුව. හරි එහෙනම් ඔයාලා බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන සර්ච් බාර් එකේදී සර්ච් කරන්න Panasonic කියලා. මම මේ විදිහට සර්ච් කරන්න. හරි ඔයාලට පේනවා ඇති මගේ මෙතන ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මම හිතනවා පේනවා කියලා මෙන්න මේ විදිහට ඔයාලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතෙන්ට ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන උඩින්ම තියෙනවා Panasonic කියලා. ඔයාලට පේනවා ඇති මෙතන. මම zoom කරලා ඔයාලට පෙන්නන්නම්. මේදී ඔයාලා උඩින්ම පෙන්වන එක ඔයාලා ක්ලික් කරලා ඒක සිලෙක්ට් කරගන්න. මම මේකේ zoom out වෙනවා. හරි මම මෙතන ක්ලික් කරනවා මේ විදියට. හරි ඊට පස්සේ ඔයාලට පේන ඇති විවිධාකාරයේ ලස්සන ඉන්ට්‍රෝ තියෙනවා. මේ පල්හැර තව ගියා මේ විදියට. අනිත් එක මේවා ඔක්කොම ෆ්‍රී. ඔයාලට කිසිම পেইඩ් එකක් කරන්න නැහැ. මේ ඔක්කොම 100%ක් වලට ෆ්‍රී තමයි හම්බෙන්නේ. කිසිම ඉන්ට්‍රෝ එකකට වා කිසිම ගෙවීමක් කරලා යුතු නැහැ. ඔයාලට මේ ඔක්කොම ෆ්‍රී තමයි ලබා දෙන්නේ. හරි මේ විදිහට මෙතනින් කැමති අතර වෙනවා නැත්නම් ඔයාලා මෙහෙම යටට ගියපුවාම ඔයාලට මෙතන තියෙනවා පේන ඇති මෝ ක්‍රියේෂන් කියලා. ඔයාලට පුළුවන් මේ මෝ ක්‍රියේෂන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති තවත් ලස්සන ඩිසයින් මෝ තවත් ලස්සනට හදපු ක්‍රියේෂන් ඉන්ට්‍රෝස් යටට බලා ගන්න පුළුවන් හැකියාවට තියෙනවා. ඔයාගේ වීඩියෝ එකට ගැළපෙන විදිහට ලස්සන ඉන්ට්‍රෝ එකක් මෙතනින් තෝරගෙන ඔයාට ඔයාගේ channel එකේ නම දාගෙන ලස්සනට ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ යටට ගිහුවාම ලස්සන යස ඉන්ට්‍රෝස් තියෙනවා. මම ගොඩක් යටට ගිහලා ඔයාලට පෙන්නන්නේ නැහැ මොකද කාලය ගොඩක් යන හින්දා. ඒ වගේම ඔයාලට කියන්න ඕන තවත් මෙතනින් ඔයාලට මෙතන ට්‍රෙන්ඩින් ලාස්ට් එක ටොප්ස් කියලා කැටගරි කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතනින් ඕනනම් ගහන්න පුළුවන් YouTube intros මේ විදිහට ඔයාලට කැමති එකක් ගහලා මේ විදිහට ගන්න පුළුවන්. YouTube එකට දානවා නම් YouTube එකට දාන්න ලස්සන intros මේ විදිහට ගන්න පුළුවන්. search bar එකේ ඔයාලා search කරලා ගන්න පුළුවන්. මෙතන තියෙන top එක කියන්නේ
උඩම තියෙන කියන්නේ টপ ලෙවල් එකේම තියෙන ඒවා ටික මේ තියෙන මේ විදිහට ඔයාලා මෙතන තෝරගන්න පුළුවන්. හරි මම මෙතනින් එකක් තෝරගෙන ඔයාලට පෙන්වන්න ඕනෙ හින්දා ආ එකක් সিলেক্ট කරගන්න. මම මේ විදිහට මේක সিলেক্ট කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති ඒක උඩ මම එකපාර ක්ලික් කරලා පස්සේ මෙතන ඕපන් ඉන් ක්ලිප් මේකර් කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් මේ මේ මෙනිල් පාට තියෙන ඒක උඩ එකපාරක් ඔයා ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට මේක එඩිට් කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකට ලෝඩ් වෙනවා. इंटरनेट कनेक्शन में स्लो कनेक्शन आती स्लो मार्केती प्लेकर बला अनिवार्य में ई मार्केपार क्लीर क्लीर मे रतुपाट रतुपाट पास त्रिकोणाकार हेटता क्लीर ඒ විදිහට ප්ලේ කරලා බලන්න පුළුවන් ඔයාලට. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ නේම් කියලා දැන් දැන් මේ නේම් කියලා දෙන ටෙක්ස්ට් එක වෙනුවට අපේ channel එකේ නම දාගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවාද මෙතන උඩ ඉරි කැලි තුනක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ඉරි කැලි උඩ ටච් කරපුවාම මේ වගේ වෙනුවක් එනවා. එතන ඔයාලට පුළුවන් මෙතන බේසික් කියලා තියෙනවනේ. अन्े बेसीक की नूल टच क्लिक करा कि वीडियो के रेसल्यूशन दिखा बुलवामी मम्मी तीन तीन इवागे फ्रेम रेट मम्मी तीन 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 हर इट पास मिथन पेर बोर्ड ऑब्जेक्टन अन्े ऑब्जेक्ट क्लिकर ला मे भी पल्ले हटा फोन फोन साइज थिकनेस हेट इवे गुडदेवादी ओनर चेंज कर चेंज कर पुलवांतर मे तीन इंट्रो के कलर्स विनास्कूशन रेसोल्यूशन हेमदेप विनास्कर गंड बार मुको कॉपीराइट क्लेम वदीन होगा म्यूसिका පුළුවන් තරම් ඔයාලා YouTube library එකට ගිහලා මම ඉස්සර වීඩියෝ එකක් කරන්න කොහොමද copyright නැති මොනවාසෝ මේ background tones background music කොහොමද ගන්න කියලා මම ඉස්සර වීඩියෝ එකක් ඔයාලට කරන්නම් ඒකෙදි ඔයාලට පුළුවන් දැනගන්න කොහොමද copyright නැති song music ගන්න කියලා background tone එකක් විදිහට දාගන්න ඔයාලට පුළුවන් මේ මේ intro එකට එන song එක කොහොමද ඔයාලා music එක පාවිච්චි කරන්න නැති තරමට හොඳයි ඔයාලා copyright නැති music ඔයාලා ගාව තියෙනවනම් ඒකක් මේකට ඇඩ් කරගන්න පුළුවන් මෙතන ඔයාලට පේනවාද music සංකේතය තියෙන්නේ audio එකේ music කියන දේ තියෙනවා මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන audio file කියලා තියෙනවා එතනින් select කියන කොටක් කරපුවම කෙලින්ම ඔයාගේ device එකේ device එකට තමයි යන්නේ එතනින් ඔයාලට ඔයාගේ tone music එක කොහෙද තියෙන්නේ කියලා බලලා එතනින් තෝරගන්න පුළුවන් මම විදිහට තෝරගන්න මගේ ටෝන් කියලා තියෙනවා මෙන්න මෙතන මේ විදිහට මගේ ටෝන් තියෙනවා මම කැම් එක තෝරගන්න ඊට පස්සේ මේ ඔයාලට අවශ්‍ය මියුසික් එක ටච් ක්ලික් කරලා ඕපන් දෙන්න එතකොට ඒ ටෝන් එක මේකට ඇඩ් වෙනවා මම මෙතනින් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න හරි මේ විදිහට දැන් ඔයාලා පේන්නේ නැද්ද ඔයාලගේ මියුසික් එකට ඇඩ් වුණා කලර් එක වෙනස් වුණා එතකොට තිබ්බ ඉන්ට්‍රෝ එකටම අපි පොඩි වෙනස්කම් ටිකක් කරලා තමයි ගත්තේ මම හිතනවා ඔයාලට ඒ තෙන් ගැන පැහැදිලි වෙන්න ඇති කියලා
ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මෙතන තව මේකේ තව එක එක ඔප්ෂන්ස් තියෙනවා ඔයාලට රෙගුලේට් කරගන්න පුළුවන් ඔයාලා මේ ඒක පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න මම මේක දැන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි කියලා දෙනවා ඔයාලට පේනවා ඉතින් මෙතන අයි අකුර උඩ උඩ පොඩි ඊතලයක් එකක් තියෙනවා ඔයාලට ඒකට ක්ලික් කරන්න පුළුවන් ක්ලික් කරලා පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෝ එතනින් ඔයාලට තියෙනවා මොඩ් එක දෙන්න තියෙනවා මෙතනින් බැලන්ස් කියලා තියෙනවා ගුඩ් ක්වොලිටි එක්ස්ට්‍රීම් ක්වොලිටි දෙන්න තියෙනවා මම මෙතනින් බැලන්ස් කියන එකම දෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා ෆෝමැට් එක මම මේ තියෙන ෆෝමැට් එක මේ විදිහටම තියෙනවා ඊට පස්සේ මෙතන ස්ටාර්ට් වීඩියෝ කියලා ස්ටාර්ට් වීඩියෝ රෙන්ඩර් කියලා තියෙනවා අන්න ඒක උඩ එකපාර ක්ලික් කරන්න ඊට පස්සේ වාගේක මේ විදිහට රෙන්ඩර් වෙනවා ඒක වාගේ මොනවාද ඉන්ට්‍රෝ එකේ ටයිම් එකත් එක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ මේක කොච්චර වෙලාවක් යනවද රෙන්ඩර් වෙන්නේ කියලා හරි වාඩියෙන් පේන්නේ ඇති මගේ ඉන්ට්‍රෝ එක දැන් රෙන්ඩර් වෙලා ඉවරයි ඔයාලට මෙතනින් දැන් පේනවා ඩවුන්ලෝඩ් යෝ වීඩියෝ රිටර්න් ටු එඩිට් කියලා return to edit කෙනෙක් ඔයාලා දුන්නොත් ආපහු එයාට edit කරන interface එක තමයි යන්නේ ආපහු වට ඒ කියන්නේ මොනවා හරි අමතක වෙලා වගේ මොනවා හරි ආපහු edit කරගන්න තියනවා සින්දු මාරු කරගන්න වගේ දෙනවා ඔයාලට return to edit කෙනෙක් දෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා edit කරන තැනට තමයි යන්නේ නැත්නම් ඔයාලට දැන් ඔක්කොම finish නම් ඔයාගේ intro එක success නම් ඔයාලට මෙතන download your video කෙනෙක් දෙන්න පුළුවන් මම මේ විදිහට එක click කරලා ඔයාලට පෙන්වන්න ඊට පස්සේ මේ වගේ interface එකක් එනවා ඊටස් ඔයාලට මෙතන පේනවා ඇති යට වම් කෙළවලේ මේ විදිහට වීඩියෝ එක නාද ඩවුන්ලෝඩ් වෙනවා දැන් මම වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා ඉතරයි ඉවරයි ඒකට තප්පර ගණක් වගේ යන්නේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ගිහිල්ලා ඒක ප්ලේ කරලා බලන්න අර ඔයාලට පේන්නේ නැති මම ඒක ප්ලේ කරලා පෙන්නනවා ඒ වගේම ඔයාලා ඔයාලගේ ඉන්ට්‍රෝ එකේ ඩියුරේෂන් එක විනාඩි 15කට 10කට වඩා වැඩි කරන්න එපා ඒ විදිහට ඉන්ට්‍රෝ එකක් හදාගන්න කොහොමත් ඩියුරේෂන් එක විනාඩි තප්පර 15කට වඩා තියන්න එපා හරි එහෙනම් ඒතර මම හිතනවා ඒතකොට ඔයාලට මේ ටික තේරෙන්නේ කියලා ඉන්ට්‍රෝ එකක් සකස් කරන ආකාරය තේරෙන්නේ කියලා මම හිතනවා හරි එහෙනම් මම මෙතනින් ඉන්ට්‍රෝ වීඩියෝ එක නතර කරනවා මොකද දැන් ඔයාලා දන්නවා සරලව කොහොමද ඉන්ට්‍රෝ එකක් සකස් කරගන්නේ කියලා සයිට් එක මම කිව්වා ඒ සයිට් එක කියලා ඔයාලට සරලවම ඉන්ට්‍රෝ එකක් සකස් කරගන්න පුළුවන් කිසිම වෝටර්මාක්යක් නැතුව ඔයාගේ channel එකේ නම දාලා ඒ වගේම ලස්සනට රොටේට් වෙන විදියට ඔයාලට අවශ්‍ය විදියට ඒක සකස් කරගැනීමේ හැකියාව ඒ සයිට් එක විසින් දීලා තියෙනවා හරි ඔයාලට මම කියලා දුන්නේ ඔය තේරුණා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් දෙයක් ගත්තා කියලා ඔයාලට හිතෙනවා නම් පහින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න නැවතත් කරන්න එපා ඒ වගේම මගේ channel එක තාම ආධුනිකයි නම් ඔයා දැම්ම පහලින් තියෙන subscribe button එක ඔබලා දැම්ම මගේ channel එකත් එකතු වෙන්න ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා එහෙම නොවුනොත් විතරයි මම දාන වීඩියෝ එකේ notification එක ඔයාගේ phone එකට ඔයාගේ device එකට එවලෙම ගෙන්න ගැනීම හැකියාව තියෙන්නේ හරි එහෙනම් අපි මෙතන වීඩියෝ එක නතර කරමු හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මම ඔයාලට අනිත් වීඩියෝ එකේදී කොහොමද කොපිරයිට් වදින්නේ නැති මියුසික් එක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න කියලා මම කියලා දෙන්න කොහොමද එහෙම මියුසික් හොයාගන්නේ කියලා මම කියලා දෙනවා ඔයාලට හරි එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් සමුගමු හැමෝටම සුබ දවසක් ජය වේවා